ජයගමු ශ්‍රී ලංකා මේ 17 සහ 18 නුවරඑළිය සිනේසීටා ක්‍රීඩාංගණයේදී. මම නීතිච නලින් පතිරණ එක්සත් ජාතික පක්ෂ වෘත්තීය වේදින්ගේ සංගමය. අපිට මතකයි මීට වසර දෙකකට පෙර මේ රටේ තිබුණු තත්ත්වය. මේ රට නිල වශයෙන් බංකොලොත් රටක්, ජාත්‍යන්තර සම්බන්ධතා සියල්ල අඩපණ වුණ, සියල්ල නැති වුණ රටක්, නීති ආධිපත්‍ය බිඳ වැටුණු රටක්. එවැනි රටක් තමයි ගරු ජනාධිපතිතුමා බාර අරගෙන අද වෙනකොට මේ රට මෙවැනි තත්ත්වයකට සංවර්ධනය කරා යොමු වෙන රටක් බවට පත් කරලා තියෙනවා. අපි දන්නවා ලෝකයේ ඕනෑම රටක නීති ආධිපත්‍ය බිඳ වැටුණොත් එවැනි රාජ්‍යයක් සමග ගනුදෙනු කරන්න මේ ලෝකයේ අනිත් රටවල් කැමති වෙන්නේ නැහැ. මොකද මේ රටේ නීතිපති ක්‍රියාත්මක වෙන්නේ. එහෙම ගියාම රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව විතරක් නෙමෙයි ආයෝජකයන්ගේ ආරක්ෂාව ආයෝජන කරන පෙළඹෙන්නේ නැහැ. උන් ආපස්සට යනවා. එතකොට එවැනි රටක් සමග විදේශයන් ගනුදෙනු කරන්නේ නැහැ. එතකොට එවැනි රටක් තමයි මීට අවුරුදු දෙකකට පෙර තිබුණේ. දැන් බැලුවොත් ඉතාමත්ම කෙටි කාලයකදී, වසර දෙකක් වැනි කෙටි කාලයකදී අද වෙනකොට මේ රට සංවර්ධනය කරා ගමන් කරන රටක් බවට පත් වෙලා තියෙනවා. දැන් කොහොමද එහෙම වුනේ? අපි දැනගත්තු දේ තමයි මෙවැනි බංකොලොත් වෙච්ච රටක් මෙවැනි කෙටි කාලයක් තුළදී සංවර්ධනය කරා යන රටක් බවට පත් වෙන්න ප්‍රාතිහාර්යයක් පාන්න බෑ, මැජික් වලින් බෑ. මේක ආර්ථික දැක්මක්, වැඩපිළිවෙලක්, අත්දැකීම්, ජාත්‍යන්තර සම්බන්ධතා වලින් පමණයි එවැනි අගාධයකින් ගොඩ එන්න පුළුවන්. දැන් එවැනි අගාධයකින් ගොඩ එන රටක්, එවැනි අත්දැකීම් බහුල, එවැනි අගාධයකින් ගොඩ එන්න හැම කෙනාටම ඒක කරන්න බෑ. ගරු ජනාධිපතිතුමාට තිබුණු වැඩපිළිවෙල, ආර්ථික දැක්ම, පරිණත භාවය, විදේශ සම්බන්ධතා තුලින් තමයි අද මේ රට මෙවැනි තත්ත්වයකට ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා අපි දන්නවා වේදිකාවල ලස්සන කතා කිව්වට විහිළු තහළු කරාට රටක් ගොඩ ගන්න බෑ. අපි දන්නවා මේ රට වැටුණු වෙලාවේ, අන්ත අසරණ වුණ වෙලාවේ මේ රට බාර ගන්න කෙනෙක් හිටියේ නෑ. අපි මේ රටේ අනාගත නායකයන් ඇයි කියූ සියලු දෙනා මේ අවස්ථාවේදී රට බාර ගැනීමෙන් පලා ගියා. මොකද අපි හිතන්නේ ඔවුන්ට ඒ අවස්ථාවේදී මේ රට බාර ගන්න තරම් හැකියාවක් දැක්මක් තිබුණේ නෑ. මේ රටේ ඒ අවස්ථාවේදී බාරගත්තන සමහර විට ඔවුන්ගේ දේශපාලන අනාගතයත් එතනින්ම ඉවර වෙන්න තිබුණා. ඉතින් එවැනි සූක්ෂම ආකාරයකට හිතලා මේ රට වැටුණු අවස්ථාවේදී බාර ගැනීමෙන් මගහැරියා. ඒ අවස්ථාවේ ඉදිරිපත් වුණේ ගරු ජනාධිපතිතුමා විතරයි. දැන් රට හදන්න, රට මේ තත්ත්වයට ගෙනාවට පස්සේ රට හදන්න ඕන තරම් හිටියට ඒ අවස්ථාවේදී හිටියේ එක්කෙනයි. ඒ ගරු ජනාධිපතිතුමා. එතකොට අපි දැන් අපි රට හදන්නම් කියන අයට වැඩිය හදලා පෙන්නපු එක්කෙනෙක් ඉන්නවා. ඒ නිසා අපිට අත්දැකීම් තියෙනවා. දේශපාලන අත්දැකීම් නොමැති අය ගෙන්නලා බලය පත් කළා මේ රටට වුණ හානිය. කාටවත් අපහාස කරනව නෙමෙයි, ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පළාත් සභාවකවත් ඉඳලා අත්දැකීමක් තිබුණේ නැහැ. ඉතින් එවැනි නවකෙක් තමයි නවකයෙකුට තමයි රට බාර දුන්නේ. එතකොට ඒ වගේ ප්‍රතිඵල අපි හැමෝම අත්විඳා. ඒ නිසා වැඩ කරන්නම් කියන කෙනෙකුට වැඩිය වැඩ කරලා පෙන්නපු අය ඉන්නවා. වැඩ කරලා පෙන්නපු කෙනෙක් ඉන්නවා. ඒ නිසා අපිට පුද්ගලයන් පරීක්ෂා කරන අවස්ථාවක් නෙමෙයි මේක. පුද්ගලයන් පරීක්ෂා කරන ගිහිල්ලා ආයෙත් රට තිබුණු තත්ත්වයට ගියොත් එදාට මේ රට ගොඩ ගන්න කෙනෙක් නැහැ කියන එකත් අපි මතක තියාගන්න ඕනේ. ඒ නිසා මේ අවස්ථාවේදී මේ රටට අවශ්‍ය පරිණත නායකත්වයක්, අත්දැකීම් බහුල නායකත්වයක්, ජාත්‍යන්තර සම්බන්ධතා තහවුරු කරගන්න නායකත්වයක්, එවැනි නායකත්වයක් අපිට තියෙනවා ගරු ජනාධිපතිතුමාගෙ. එතකොට අපිට මේ අගාධෙන් ගොඩාවට පස්සේ මේ නිවැරදි ආර්ථික දැක්මේ ප්‍රතිඵල තමයි අපි දැන් අද අත්විඳින්නේ. අද වෙනකොට 2023 මැද භාගයේ සිට මේ රට ආර්ථික සංවර්ධිත ගමනක් කරා එළඹිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි 75%කට ගිය උද්දමනය අද තනි අගයකට ගෙනල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රාථමික ගිණුමේ ගෙවුම් ශේෂවල අතිරික්ත අද අපිට වාර්තා වෙනවා. පොලි අනුපාතයේ 10%කට වැඩි අඩු පොලි අනුපාතයකට මේ බැහැලා තියෙනවා. සංචාරක කර්මාන්තය මේ වෙනකොට ඉතාමත්ම ශීඝ්‍රයෙන් දියුණු තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම විදේශ විනිමය මේ වෙනුවට ඩොලර් බිලියන 5ක් දක්වා වැඩි වෙලා තියෙනවා. මේ බිඳුවට වැටිච්ච විදේශ සංචිත. එතකොට අපි දන්නවා මේ පසුගිය වසර දෙක තුන බැලුවොත් මේ රටේ ඉතිහාසගත වෙන ආකාරයට නීති නව නීති පනවල තියෙනවා. නීති 75ක් පනවල තියෙනවා.
මේක මේ රටේ ඓතිහාසික අවස්ථාවක්. දැන් අපිට තිබුණ දේ තමයි, චෝදනාවක් තමයි, අපිට විතරක් නෙමෙයි හැමෝටම තිබුණ චෝදනාව, හොරු අල්ලන්නේ නැහැ, හොරුන් ආරක්ෂා කරනවා කියලා. එතකොට ඔන්න හොරු අල්ලන්නේ නැහැ කියපු රජයම හොරු අල්ලන්න ඔන්න නීති 55 ගෙනත් තියෙනවා. දකුණු ආසියාවෙන් අලුත්ම නීති පද්ධතිය තියෙන ශ්‍රී ලංකාවේ. එතකොට අපි මේ රටේ තිබුණ ධනය සොරාකාලා මේ රටේ ධනය වෙනත් රටවල ආයෝජනය කරලා තියෙනවනේ. ඒව හොයාගන්න ඔන්න අපි ගෙනත් තියෙනවා අපරාධිකින් උපයාගත අපරාධිකින් උපයාගත් දේපල පිළිබඳ පනත. කිසියම් අපරාධයක් කළා ඒවෙන් දේපල උපයාගෙන ඒ උපයාගත්තු දේපල කොහෙ හරි ආයෝජනය කළ හංගල තියෙනවා. ඒව හොයාගන්න ඒ සඳහා නීති ක්‍රියාත්මක කරන්න, පුද්ගලයන් අත්තරණු ගන්න, අධිකරණ ඉදිරියට ගේන්න ඔන්න නීති 50 දැන් ගෙනත් තියෙනවා. ඊළඟ එක තමයි දූෂණ විරෝධී පනත. දූෂණ විරෝධී පනත යටතේ පෙර පැවති තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කරලා තියෙනවා. අල්ලස් දෙපාර්තමේන්තුවට විශාල බලයක් ගෙන දීලා තියෙනවා. අපි දන්නවා අල්ලස් දෙපාර්තමේන්තුවට ක්‍රියාත්මක වෙන්න පුළුවන් උනේ රාජ්‍ය නිලධාරීන් අල්ලස් හා දූෂණ රාජ්‍ය නිලධාරීන්ගේ අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් පමණයි. දැන් මේ වන විට පෞද්ගලික අංශයෙන් පවා අල්ලස් ගැනීම වාර්තා වුණොත් ඒ සඳහා නීති ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම මුදලට තරඟ පාවා දීම් පවා ආවරණය වෙනවා මේ පනත මගින්. ඒ විතරක් නෙමෙයි පෞද්ගලික අංශයේ සිදු වන ලිංගික හිංසන විශේෂයෙන් ලිංගික අල්ලස් ගැනීම ඒ සියලු දේ ආවරණය වෙනවා. එතකොට මේ අවුරුදු දෙක තුළ මේ සියලුම දූෂණ නැවැත්වීමට අවශ්‍ය අන පනත් මේ වෙනකොට ගෙනල්ලා තියෙනවා. විශේෂයෙන් මුදල් විශුද්ධීකරණ පනත. ඒ විතරක් නෙමෙයි අධිකරණ වලට සහ රාජ්‍ය ආයතන වලට ඒ ආයතන වල ස්වාධීනත්වයෙන් වැඩ කරන්න ස්වාධීනව ක්‍රියා කිරීමට අවශ්‍ය බලය දීලා තියෙනවා ඒ සෑම අන පනතක් කරාම. එතකොට දූෂිතයින් හොරුන් ආරක්ෂා කරනවයි කියන රජයම හොරු වලන්න මෙන්න දැන් අනපනත් ගෙනත් තිනවා. දැන් ඒක විපක්ෂයට දැන් තවත් ඉදිරියට එක තර්කයක් නෙමෙයි. මොකද ඒ තර්කයේ විඳලා ඉවර. එතකොට අපි දන්නවා ගරු ජනාධිපති හැමදාම කියන්නේ මේ මල් වටියට අත ගන්න දැනුත් කියන්නේ එකතු වෙන්න. එකතු වෙලා මේ ඓතිහාසික අවස්ථාවට එකතු වෙන්න. මේ අවස්ථාවේදී කකුලෙන් ඇදලා රජයට කකුලෙන් ඇදලා මේ අවස්ථාවේදී දේශ ද්‍රෝහින් විදියට ඉතිහාසගත වෙන්න එපා කියලා කියන්නේ. එතුමා කවදාවත් අපහාස කරේ නැහැ. කවටවත් බැන්නේ නැහැ. කවදාවත් අවලාද කිව්වේ නැහැ. එතුමා කරේ හැමදාම වැඩ කරන එක. පාර්ලිමේන්තුවේදී කිව්වේ මම පුළුවන් ඉදිරියට මට පුළුවන් ඉදිරියට මම වැඩේ කරලා පෙන්නුවා. දැන් එකතු වෙන්න. දැන් මේ වෙලාවේ තියෙන්නේ රජයට අපහාස කිරීම, එතුමාට අවලාද කිරීම නෙමෙයි. මේ වෙලාවේ හැමදාම කරු ජනතුමා දේශකින් තොරව ඉතාවංක කියන්නේ මේ වෙලාවේ එකතු වෙලා මේ මල් වටියට අත ගහලා මේ වෙලාවේ රට දිනු කරන එකතු වෙන්න කියලා.